තෙරුවන් සරණයි ආයුබෝවන් සාමාන්‍ය පෙළ පිළිතුරු තොරතුරු හා සංනිවේදන තාක්ෂණය බහුවර්ණ ප්‍රශ්න 40 සඳහා පිළිතුරු සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමගින් සම්බන්ධ වෙලා මෙම සියලු සාකච්ඡාවන් ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා තවත් බොහෝ දේවල් ඉගෙන ගන්නට ඔබට අපගේ නාලිකාවත් සමග සම්බන්ධ වෙන්නට පුළුවන් බව සිහිපත් කරමින් සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ මේ තියෙන්නේ 2022 වර්ෂයේ මේ මාසයේ පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උපදෙස් ලබා දීලා තියෙන අනිකුත් බහුවර්ණ කොටසේ වගේම අංක 1 සිට 41 ප්‍රශ්නවලදී 1 2 3 4 කියන පිළිතුරු වලින් දිවරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරාගෙන අදාළ කරන ආකාරයට ලකුණු නිවැරදි පිළිතුරු ලකුණු කිරීම සඳහා ලබා දෙන කොලේ නිවැරදි අංකය මේ විදිහට ලකුණු කරන්නට කියන උපදේශය තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නයේ විදිහට ඉදිරිපත් වෙන්නේ කොහොම මොකක්ද කියලා අපි බලමු. පහත සඳහන් කුමක් භාවිත කරුවෙකුගේ දත්ත සැකසුම් කාර්යයට උදාහරණයක් වේද කියලායි පළවෙනි ප්‍රශ්نين අහන්නේ. එතනදී පුද්ගල පරිගණකයට වදන් සැකසුම් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම කියලායි පළවෙනි පිළිතුර දෙන්නේ. පුද්ගල පරිගණකයක දෘඩ ඩිස්කය හැඩසව් ෆෝමැටින් ගැන්වීම කියලා දක්වනවා වෙබ් අතරික්සුවක් භාවිත කර මාර්ගගත ඔන්ලයින් පුවත්පතක් කියවීම කියලා සඳහන් කරනවා ශිෂ්‍යයෙකු ලබා ගන්නා ලද සාමාන්‍ය ලකුණු පැතුරුම් පතක් භාවිතයෙන් ගණනය කිරීම කියලා දක්වනවා පහත සඳහන් කුමක් භාවිත කරුවෙකුගේ දත්ත සැකසුම් කාර්යයට උදාහරණයක් වේද කියලයි අහන්නේ නිවැරදි පිළිතුර බවට පත්වෙන්නේ පළවෙනි ප්‍රශ්නය සඳහා හතරවෙනි පිළිතුර ශිෂ්‍යයෙකු ලබා ගන්නා ලද සාමාන්‍ය ලකුණු පැතුරුම් පතක් භාවිතයෙන් ගණනය කිරීම තුළින් පුළුවන්කම තියෙනවා භාවිත කරුවෙකුගේ දත්ත සැකසුම් කාර්ය පිළිබඳව අපිට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා දෙවැනි ප්‍රශ්නයේ පහත සඳහන් කවර කාණ්ඩයක් ආදාන උපක්‍රමවලින් පමණක් සමන්විත වන්නේද ආදාන උපක්‍රමවලින් පමණක් සමන්විත වන උපක්‍රමවලින් පමණක් සමන්විත වන කාණ්ඩයක් පහත සඳහන් කවර කාණ්ඩයක් ආදාන උපක්‍රමවලින් පමණක් ආදාන උපක්‍රම පමණක් පවතින පිළිතුර තමයි අපිට එහෙමනම් මෙතනදී තෝරන්නට තිබෙන්නේ බලමු අපි දෙවැනි ප්‍රශ්නයේ පිළිතුරු මොනවද කියලා තීරු කේත කියවණය බාකෝඩ් රීඩර් කැතෝඩ කිරණ නලය සහිත තිරය CRT මොනිටර් මෙහෙයුම් යටිය ජොයිස්ටික් කියන පිළිතුරු ඇතුළත් වෙන්නේ ආදාන උපක්‍රම පමණක්ද කියලායි අපි අහන්නේ මේ පිළිතුරේ තියෙන්නේ බලමු අපි දෙවැනි පිළිතුර තීරු කේත කියවණය ලකුණුකරණය වෙබ් කැමරාව යතුරු පුවර මූසිකය සුපිරික්සකය ස්කැනර් කියලා කියනවා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණය මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් මුද්‍රකය ප්‍රින්ටර් සුපිරික්සකය කියලා සඳහන් කරනවා නිවැරදි පිළිතුර තියෙන්නේ ආදාන උපක්‍රම පමණක් ඇතුළත් වෙන පිළිතුර විදිහට දෙවනි ප්‍රශ්නයේ පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය දත්ත ස්ථිර වශයෙන් ආචායනය කිරීම සඳහා පහත සඳහන් ද අතුරෙන් කවරක් භාවිත කළ නොහැකි වන්නේද කියලා අහනවා එතකොට පිළිතුරු දත්ත ස්ථිර වශයෙන් ආචායනය කිරීම සඳහා පහත සඳහන් ද අතුරෙන් කවරක් භාවිත කළ නොහැකි වන්නේද කියලා තමයි කියන්නේ දෘඩ ඩිස්කය චුම්බක පටිය මැග්නටික් ටේප් සසම්භාවී ප්‍රවේශ මතකය රැම් කියලා කියනවා සැනලි මතකය USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් කියලා සඳහන් කරනවා මේ පිළිතුරු වලින් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය සඳහා තුන්වෙනි පිළිතුර සසම්භාවී ප්‍රවේශ මතකයේ රැම් කියන එක ස්ථිර වශයෙන් ආචයනය කිරීම සඳහා පාවිච්චි කරන්නේ සසම්භාවී ප්‍රවේශ මතකය හතරවෙනි ප්‍රශ්නේ පරිගණක පද්ධතියක දී ඇති ආචයන සංචරක ඒවායේ ආචයනයේ ධාරිතාවට අනුව අවරෝහණ පිළිවෙලට පහත සඳහන් කුමන පිළිතුර මගින් නිවැරදිව පෙන්වුම් කර තිබෙන්නේද එහෙම නැත්නම් පෙන්වනු ලබන්නේද කියලයි අහන්නේ දෘඩ ඩිස්කය නිහිත මතකය
ප්‍රධාන මතකය, දෘඪ ඩිස්කය, ප්‍රධාන මතකය, නිහිත මතකය කියලා දෙවෙනි පිළිතුරේ තියෙනවා. ප්‍රධාන මතකය, නිහිත මතකය සහ දෘඪ ඩිස්කය කියලා තුන්වෙනි පිළිතුරේ තියෙනවා. ප්‍රධාන මතකය, දෘඪ ඩිස්කය, නිහිත මතකය කියලා හතරවෙනි පිළිතුරේ තියෙනවා. නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ පරිගණක පද්ධතියකදී ඇති ආචයන සංචරක ඒවායේ ආචයන ධාරිතාවට අනුව අවරෝහණ පිළිවෙලට සඳහන් පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුරේ හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුර වෙන්නේ දෙවැනි පිළිතුර. දෘඪ ඩිස්කය, ප්‍රධාන මතකය, නිහිත මතකය කියන පිළිතුර. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය ආකාරයේ ජාල ස්තරකයකදී එහි වූ සෑම ජාල සංචරකයක්ම නාභියක්, හබ් හෝ ස්වේච්චයක් වැනි මධ්‍ය මංසලකට භෞතිකව සම්බන්ධව පවතී කියලා දක්වනවා. බසයක, දැලක, මුදුවක, තාරකාවක, තාරුකාවක කියලා සඳහන් කරනවා. පිළිතුර බවට පත්වෙන්නේ පස්වෙනි ප්‍රශ්නය සඳහා හතරවෙනි පිළිතුර තාරුකාවක කියන ස්ටාර් කියන පිළිතුර. හයවෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් ද්වාරය HTTP දෙතිත කෙටීරි දෙක www.gov.lk වෙත ක්‍රිෂ්ණා පිවිසෙන්නේ මාර්ගගත ක්‍රමයට ඇයගේ වාහන ආදායම් බලපත්‍රයේ නැවත අලුත් කර ගැනීමටය ඇය විසින් ලබා ගන්නා ලද්දේ පහත සඳහන් කුමන සේවාවක්ද කියලා අහන්නේ. පළවෙනි පිළිතුර තියෙනවා G2B කියලා. දෙවෙනි පිළිතුර තියෙන්නේ G2C කියලා. තුන්වෙනි පිළිතුර G2E කියලා. හතරවෙනි පිළිතුර G2G කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙමනම් හයවෙනි ප්‍රශ්නයේ සඳහන් නිවැරදි පිළිතුර විය යුතු වෙන්නේ දෙවෙනි පිළිතුර G2C කියන පිළිතුර. G2C කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. හත්වෙනි ප්‍රශ්නේ ASC2 කේතු ක්‍රමයේදී A අනුලක්ෂය, මේක හොඳින් බලන්න. මේකෙදී අපිට දශමක සංඛ්‍යා යටතේ දැක්වෙන්නේ. ඉතින් මෙතනදී අහනවා අනුලක්ෂයක් නිරූපණය කරනු ලබන්නේද? ඒ අනුලක්ෂය නිරූපණය කරනු ලබන්නේද කියලා අහන්නේ. කේතු ක්‍රමයේදී ඒ අනුලක්ෂය 1.0.0.0.1 විදිහට සඳහන් කරනු නිරූපණය වේ නම් 1.0.1.0 කියන මේ දෙකේදී කුමන අනුලක්ෂයක් නිරූපණය කරනු ලබන්නේද කියලා අහන්නේ. අපිට මෙතනදී නිවැරදි පිළිතුර විදිහට ලබා දෙන්නට සිදු වෙන්නේ හත්වෙනි ප්‍රශ්නය සඳහා තුන්වෙනි පිළිතුර. මේ ප්‍රශ්නවල පිළිතුරු සාකච්ඡා කිරීමේදී මේ සම්බන්ධව තොරතුරු තාක්ෂණය විෂය සම්බන්ධව තියෙන විශාල මේ තොරතුරු සාකච්ඡා කරමින් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ගොඩක් කාල වේලාව ගත වෙන නිසා අපි ඒ නිසා මේ සඳහා පාවිච්චි කරන්නේ පිළිතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පමණයි. ඊළඟට බලමු අපි හටවෙනි ප්‍රශ්නය. පහත දී ඇති සංඛ්‍යා හතර අවරෝහණ පිළිවෙලට නිරූපණය කර ඇත්තේ කවරකින්ද කියලා අහන්නේ. එතනදී නිවැරදි පිළිතුර අපි සොයාගත්තට පස්සේ අටවෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර විදිහට පළවෙනි පිළිතුර දක්වන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනි පිළිතුර. ඊළඟට නවවෙනි ප්‍රශ්නේ පරිගණකයක දෘඪ ඩිස්කය හැඩසව් ෆෝමෑට් ගැන්වූ පසු ප්‍රථමයෙන්ම පරිගණකයට ස්ථාපනය කළ යුතු මෘදුකාංගය වන්නේ පහත සඳහන් දෑ අතුරින් කුමක්ද කියලයි අහන්නේ. එතනදී අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන් දෙවැනි පිළිතුර විදිහට මෙහෙයුම් පද්ධතිය කියන එක, ඔෆිස් පැකේජය, ප්‍රතිවෛරස් මෘදුකාංගයේ වෙබ් අතරික්සුව කියන පිළිතුරු වලින් දෙවැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. දහවෙනි ප්‍රශ්නය බහුවර්ණ. පහත සඳහන් කවර කාණ්ඩයක භාෂා පරිවර්තක ලැංග්වේජ් ට්‍රාන්ස්ලේටර් පමණක් අඩංගු වන්නේද කියලා අහන්නේ. භාෂා පරිවර්තන පමණක් ඇතුළත් වෙන පිළිතුර, ඇසැම්බලරය, සම්පාදකය, අර්ථ විඤ්ඤාසකය
කියලා සඳහන් කරනවා පළවෙනි පිළිතුරේ අර්ථ විඤ්ඤාසකය සම්පාදකයේ වෙබ් අතරීක්ෂුව කියලා සඳහන් වෙනවා දෙවෙනි පිළිතුරේ ඇසම්බලරය මෙහෙයුම් පද්ධතිය සම්පාදකයේ කියලා තුන්වෙනි පිළිතුරේ සඳහන් වෙනවා වෙබ් අතරීක්ෂුව මෙහෙයුම් පද්ධතිය අර්ථ විඤ්ඤාසකයේ කියලා සඳහන් වෙනවා හතරවෙනි පිළිතුරේ එහෙමනම් 10වෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුර බවටපත් වෙන්නේ පළවෙනි පිළිතුර 11 වෙනි ප්‍රශ්නේ වදන් සෙවීම සඳහා ප්‍රතිස්ථාපනය ෆයිල් find and place replace කියලා සඳහන් වෙනවා සඳහා Microsoft Word Microsoft Word සහ Libre Office Writer හි භාවිත කරන ලබන කෙටි මං යතුරු shortcut key සංයෝජනයේ කුමක්ද කියලා අහන්නේ පිළිතුර නිවැරදි පිළිතුර මොකක්ද කියලා බලමු control plus A control plus C control plus H control plus H කියලා සඳහන් වෙනවා නිවැරදි පිළිතුර වෙන්නේ 11 වෙනි ප්‍රශ්නය සඳහා 3 වෙනි පිළිතුර 3 වෙනි පිළිතුර ඊළඟට 12 වෙනි ප්‍රශ්නය PQR සහ S ලෙස ලේබල් කරන ලද සංචරක හතරක් සහිත පහත දී ඇති පැතුම්පත් කොටස සලකා බලන්න කියලා සඳහන් කරනවා PQR S පැතුම්පතක් ඒ විදිහට සඳහන් වෙනවා මේ පැතුම්පතේ සඳහන් වෙන තොරතුරු පරිහරණයට අරගෙන තමයි මේ සඳහා පිළිතුරු 12 වෙනි ප්‍රශ්නයේ සඳහා පිළිතුරු තෝරන්නට තියෙන්නේ. පහත සඳහන් කවරක් මගින් PR PQR සහ S ලේබල නිවැරදි අනුපිළිවෙලට පෙන්වනු ලබන්නේද කියලා අහනවා. තීරු ශීර්ෂක, සූත්‍ර තීරුව, නාම කොටුව, වැඩපටිති, නාම කොටුව, තීරු ශීර්ෂක, වැඩපටිති, සූත්‍ර තීරුව, නාම කොටුව, තීරු සූත්‍ර තීරුව, තීරු ශීර්ෂක, වැඩපටිති, වැඩපටිති, සූත්‍ර තීරුව, තීරු ශීර්ෂක, නාම කොටුව කියලා Excel sheet එකක් හා සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු අහන්නේ. ඉතින් එතකොට අපින් අහන්නේ ලේබල් කරන ලද සංචරක හතරක් සහිත පහත දී ඇති පැතුරුම් කොටස සලකා බලන්න. පහත සඳහන් කවරක් මගින් PQR සහ S ලේබල් නිවැරදි අනුපිළිවෙලට PQR S ලේබල් නිවැරදි පිළිවෙලට දැක්වෙන පිළිතුර තමයි අහන්නේ P එකෙන් හඳුන්වන Q වලින් හඳුන්වන තීරුව ඒ වගේම R තීරුව ඒ වගේම S කියන තීරුව මේ තීරු හඳුන්වන නම් නිවැරදිව සඳහන් වෙන පිළිතුර තමයි තෝරන්නට තියෙන්නේ 12 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර 3 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර නාම කොටුව සූත්‍ර තීරුව තීරු ශීර්ෂක වැඩපටිති කියන පිළිතුරු ටික තමයි පිළිතුරු ඇතුළත් වෙන පිළිතුර තමයි නිවැරදි ඊළඟට 12 වෙනි ප්‍රශ්නෙන් පස්සේ 13 වෙනි ප්‍රශ්නෙට අපි අවධානය යොමු කරනවා ප්‍රශ්න අංක 13 හා 14 සඳහා පිළිතුරු දීමට ඉලෙක්ට්‍රොනික පැතුම් පතකට ඇතුළත් කර පහත දී ඇති ලකුණු පහත දී ඇති ලකුණු ලැයිස්තුවක කොටස සලකා බලන්නට කියලා කියනවා එතනදී A B C සහ D E කියලා සඳහන් වෙනවා එතනදී A තීරුව යටතේ name B තීරුව යටතේ IT සඳහා ලබාගත් ලකුණු C තීරුව යටතේ ගණිතය සඳහා ලබාගත් ලකුණු D තීරුවේ ආගමික ඉගෙනවීම සඳහා ලබා ගන්න ආගමික ප්‍රශ්න පත්‍රයේ සඳහා ලබාගත් ලකුණු ඒ වගේම E තීරුවේ මුළු ලකුණු සඳහන් කරලා තියෙනවා එතකොට සහන් IT සඳහා 60ක් ගණිතය සඳහා 55ක් ඒ වගේම ආගමික විෂය සඳහා 70ක් විදිහට ලබාගෙන තියෙනවා ඕසිනි IT සඳහා 35යි ඊළඟට ගණිතය සඳහා සහභාගි වෙලා නැහැ ඒ වගේම ආගමික විෂය සඳහා 60ක් ලබාගෙන තියෙනවා රාජි 75යි IT සඳහා මැක්ස් ගණිතය සඳහා 65යි ඒ වගේම ආගමික විෂය සඳහා සම්බන්ධ වෙලා නැහැ පූජා තොරතුරු තාක්ෂණයේ සඳහා 55ක් ලබාගෙන තියෙනවා ගණිතය සඳහා 45යි ඒ වගේම ආගමික විෂය සඳහා 75ක් ලකුණු ලබාගෙන තියෙනවා. එතකොට ඒ විදිහේ තොරතුරු ඇතුළත් වෙන කොටුවක් තමයි අපිට දකින්නට පුළුවන්. සහන් ලබාගත් මුළු ලකුණු ගණනය කිරීමට E2 කෝසය තුළ ඇතුළත් කළ යුතු නිවැරදි සූත්‍රය කුමක්ද කියලා අහන්නේ. මේ සියලුම ලකුණු එකතු කරන්නට එකවරම එකතු කරගන්නට පුළුවන් විදිහේ සූත්‍ර ක්‍රමයක්
තිබෙනවා. අන්න ඒ සූත්‍ර ක්‍රමය අපි මේ තොරතුරු තාක්ෂණයේදී ඉගෙන ගන්නවා. ඉතින් එහෙමනම් අහන්නේ මොකක්ද? E2 මෙන්න මේ සහන්ගේ ලකුණු ටික එකතු කරන්න යොදා ගන්නට පුළුවන් සූත්‍රය මොකක්ද කියලා නිවැරදිව දැක්වෙන පිළිතුර තමයි අහන්නේ. සමානයි B2 + C2 + D2 B2 + C2 + D2 E2 සමාන කිරීම B2 + C2 එකතු කිරීම D2 E2 ඍණ B2 එකතු කිරීම C2 C2 එකතු කිරීම D2 කියලා සඳහන් කරනවා. මේ පිළිතුරු වලින් මොකක්ද නිවැරදි පිළිතුර? නිවැරදි පිළිතුර 13 වෙනි ප්‍රශ්නයේ සඳහා පළවෙනි පිළිතුර. 13 වෙනි ප්‍රශ්නයේ සඳහා පළවෙනි පිළිතුර. නිවැරදි පිළිතුර. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය count සමාන කිරීම count A1 D5 සූත්‍රයේ A7 කෝසයේ ඇතුළත් කෝසයට ඇතුළත් කළේ නම් එහි දිස්වන අගය කුමක්ද කියලා අහන්නේ. පිළිතුර නිවැරදි පිළිතුර 14 වෙනි ප්‍රශ්නයේ සඳහා 10 කියන පිළිතුර. ඊළඟට 15 වෙනි ප්‍රශ්නයේ කදා දසුනේහි ස්ලයිඩ් ෆ්ලෝ පවතින විද්‍යුත් සමාන්තරපණයක ඊළඟද කදාවට යාම සඳහා පහත සඳහන් කවර ක්‍රියාවන් භාවිත කළ හැකිද හැකිවන්නේද කියලා අහන්නේ. ඊළඟ පිටුවට එහෙම නැත්නම් ඊළඟ තීරුවට යෑම සඳහා අනුගමනය කරන්නට පුළුවන් මොකක්ද කියලා අහන්නේ. ඒ යටතේ දක්වනවා ඒ මූසිකයේ වම් බොත්තම ක්ලික් කිරීම කියලා, B යතුරු පුවරුවේ පාලන කොන්ට්‍රෝල් යතුර තද කිරීම කියලා, C යටතේ දක්වනවා යතුරු පුවරුවේ ලකුණු ඊතල යතුර තද කිරීම කියලා, A සහ B පමණක් නිවැරදි, A සහ C පමණි, B සහ C පමණයි, A, B සහ C සියල්ලම කියලා පිළිතුරු හතර තියෙනවා. පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි පිළිතුර A සහ C පමණි කියන එක. එහෙනම් මූසිකයේ වම් බොත්තම ක්ලික් කරාට පස්සේ ඊළඟ කදාවට ඊළඟ ස්ලයිඩ් එකට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම C යටතේ දක්වනවා යතුරු පුවරේ දකුණු ඊතලය යතුර තද කිරීම කියලා. ඊතලයේ දකුණට තියෙන ඊතලය තද කිරීමෙන් ඊළඟ ස්ලයිඩ් එකට යන්නට පුළුවන් කියලායි කියන්නේ. එහෙනම් දෙවැනි පිළිතුර තමයි 15 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර වෙන්නේ. 16 වෙනි ප්‍රශ්නේ සම්බන්ධිත දත්ත සමුදායන් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්තියද කියලා කියන්නේ. එක ක්ෂේත්‍රවල එකතුවක් රෙකෝඩයක් වේ, රෙකෝඩවල එකතුවක් වගුවක් වේ, සී යටතේ දක්වන වගුවල එකතුවක් සම්බන්ධිත දත්ත සමුදායක් වේ කියලා, ඒ සහ බී පමණක් පහත සඳහන් සමුදායන් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ මොකක්ද කියලා අහන්නේ. ඒ සහ බී පමණක් නිවැරදි, ඒ සහ සී පමණක් නිවැරදි, බී සහ සී පමණක් නිවැරදි, ඒ බී සහ සී සියල්ලම නිවැරදි කියලා තමයි පිළිතුරු ලබා දෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ 16 වෙනි ප්‍රශ්නේ 4 වෙනි පිළිතුර. 16 වෙනි ප්‍රශ්නේ 4 වෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නයේ ප්‍රශ්න අංක 17 සිට 19 පහත අඩ වශයෙන් පෙන්වා ඇති දත්ත සමුදා වගු මත පාදක වී ඇත. මෙම වගු සිසුන්ගේ විෂයන්ගේ සහ පාසලට බඳවා ගැනීමේ දත්ත ආචයනය කර තිබීමට යොදා ගනු ලැබේ කියලා සඳහන් කරනවා. පළවෙනියට තියෙනවා ස්ටුඩන්ට් ශිෂ්‍ය වගුව කියලා, ඊළඟට තියෙනවා විෂය වගුව කියලා. ස්ටුඩන්ට් ID කිහිපයක් දක්වනවා මෙතනදී. ඒ වගේම ස්ටුඩන්ට් ශිෂ්‍යයන්ගේ නම් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සබ්ජෙක්ට් ID, සබ්ජෙක්ට් නේම් සහ ටීචර්ස් නේම් ගුරුවරුන්ගේ නම් සඳහන් වෙනවා. ඒ විදිහේ වගුවක් තමයි තියෙන්නේ. මේක ටිකක් හොඳින් බලන්නට වෙනවා. බලලා ඉවර වෙලා අපිට මේ සඳහා පිළිතුර තෝරා ගන්නට වෙනවා. එතනදී බඳවා ගැනීමේ වගුව මෙතන සඳහන් වෙන්නේ.
එතනදී ස්ටුඩන්ට් ID, සබ්ජෙක්ට් ID සහ ඩේට් කියලා සඳහන් වෙනවා. ඒ විදිහට තොරතුරු සඳහන් වෙනවා. මෙතනදී බඳවා ගැනීම වගුවේ ප්‍රාථමික යතුරු වන්නේ කුමක්ද කියලායි අහන්නේ. ID නම්බර් එක මොකක්ද කියලා අහන්නේ. ඉතින් මෙතනදී අපිට නිවැරදි පිළිතුර තෝරා ගැනීම සම්බන්ධයෙන් තෝරාගත හැකි පිළිතුර බවට පත් වෙන්නේ 17 වෙනි ප්‍රශ්නේ 4 වෙනි පිළිතුර. අපි තෝරා ගන්නවා. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ මෙම දත්ත සමුදායෙහි ආගන්තුක යතුරක් වන්නේ කුමක්ද කියලා. මෙම දත්ත සමුදායෙහි ආගන්තුක යතුරක් වන්නේ කුමක්ද කියලා අහන්නේ විෂය වගුවේ සබ්ජෙක්ට් ID, විෂය වගුවේ ස්ටුඩන්ට් ID, බඳවා ගැනීම වගුවේ ඩේට් එක කියලා සඳහන් කරනවා, දිනය කියලා බඳවා ගැනීම වගුවේ සබ්ජෙක්ට් ID කියලා සඳහන් කරනවා. 18 වෙනි ප්‍රශ්නේ සඳහා 4 වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරා ගන්නට පුළුවන්කම තියෙනවා. සමහර පිළිතුරු සමහර අවස්ථාවන් වලදී සංශෝධනය වෙන්නට පුළුවන්. පිළිතුරු පත්‍ර පරීක්ෂාවන් සඳහා යොමු වීමේදී එහිදී වෙනස්කම් සිද්ධ වෙන්නටත් පුළුවන්කම තියෙනවා. 19 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු බලමු. සේන් ජියෝග්‍රැෆි විෂය අතර පොලිටිකල් සයන්ස් විෂය සඳහා ලියාපදිංචි වේ. මේ සඳහා කුමන වගු යාවත් කාලින කළ යුතු වේද කියලා සඳහා අහන්නේ. මුලින් සඳහන් වෙච්ච තොරතුරම තමයි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඒ තොරතුරු ඇසුරින් තමයි මේ ප්‍රශ්නයත් අහන්නේ. විෂය වගුව සහ බඳවා ගැනීම වගුව තමයි වෙනස් කරන්නට ඕන කියලා සඳහන් කරනවා. බඳවා ගැනීම වගුව, ශිෂ්‍ය වගුව, විෂය වගුව සහ බඳවා ගැනීම වගුව කියන පිළිතුරු වලින් 19 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර 3 වෙනි පිළිතුර බඳවා ගැනීම වගුව කියන පිළිතුර. ඊළඟට 20 වෙනි ප්‍රශ්නයේ වෙබ් පිටුවක නිවැරදි HTML උසුලන අනුක්‍රමය වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද කියලා අහන්නේ. HTML body title head, HTML head title body කියලා සඳහන් වෙනවා. HTML title head body කියලා සඳහන් කරනවා. ඒ වගේම head title HTML body කියලා සඳහන් කරනවා. 20 වෙනි ප්‍රශ්නය සඳහා HTML උසුලන අනුක්‍රමයක පහත සඳහන් ඒවායින් අනුක්‍රමය සුලන අනුක්‍රමය විදිහට අපිට තෝරා ගන්නට පුළුවන්කම තියෙනවා. 20 වෙනි ප්‍රශ්නේ පිළිතුර විදිහට දෙවැනි පිළිතුර. ඊළඟට 21 වෙනි ප්‍රශ්නේ පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේද කියලා අහනවා. HTML ඒ යටතේ දක්වන HTML උසුලන මගින් වෙබ් අතරික්සුව තුලදී වෙබ් පිටු දිස්වන අයුරු නිර්ණය කරයි කියලා. B යටතේ දක්වන ලෝක විසිරි වියමනේදී www වෙබ් පිටුවක් අනන්‍යව හඳුනා ගන්න ලබන්නේ UR මගිනි කියලා සඳහන් කරනවා. ඒ වගේම C යටතේ අධිසන්දාන hyperlinks ලෝක විසිරි වියමනේදී වෙබ් පිටු සම්බන්ධ කිරීමට ඉඩ ලබා දේ කියලා සඳහන් කරනවා. නිවැරදි පිළිතුරු විදිහට A සහ B පමණක් නිවැරදි කියලා සඳහන් කරනවා. A සහ C නිවැරදි කියලා සඳහන් කරනවා. B සහ C නිවැරදි කියලා සඳහන් කරනවා. AB සහ C සියල්ලම නිවැරදි කියලා සඳහන් කරනවා. 21 වෙනි ප්‍රශ්නයේ සඳහා පිළිතුර බවට පත් වෙන්නේ 4 වෙනි පිළිතුර AB සහ C කියන සියල්ලම නිවැරදි කියන පිළිතුර. ඊළඟට 22 සහ 23 ප්‍රශ්න සඳහා පිළිතුරු මම ඉදිරිපත් කරන්නම්. 22 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර බවට පත් වෙන්නේ පළවෙනි පිළිතුර. 22 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර ප්‍රැක්ටිකල් කිරීමේදී මේවා පිළිබඳව අපිට දැනුමක් ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. මේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කරන්නට ගියොත් බොහෝ කාල වේලාව ගත වෙන නිසා අපි සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ නැහැ. ඊළඟට 23 වෙනි ප්‍රශ්නය. 23 වෙනි ප්‍රශ්නයේදීත් ගොඩක් දේවල් අපිට කියවන්නට තියෙනවා, හොඳින් පරීක්ෂාවෙන් බලන්නට තියෙනවා. ඊට පස්සේ තමයි අපිට පිළිතුරු තෝරා ගැනීම සඳහා අවධානය යොමු කරන්නට වෙන්නේ. ඉහත වගන්ති මගින් නිර්මාණය වූ නිවැරදි වගුව කුමක්ද කියලා අහන්නේ. මේ තොරතුරු ඇතුළත් වෙලා වගු තුනක් නිර්මාණය හතරක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගු හතරෙන් නිවැරදි වගුව තමයි අපෙන් අහන්නේ. 23 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර පළවෙනි වගුව තමයි නිවැරදි වගුව විදිහට දක්වන්නට පුළුවන්.
ඊළඟට 24 වෙනි ප්‍රශ්නය 24 වෙනි ප්‍රශ්නය පහත සඳහන් දෑ අතුරින් කුමක් අන්තර්ජාල නියමාවලි IP ලිපිනයක් සඳහා නිවැරදි උදාහරණයක් වන්නේද කියලා අහන්නේ එතනදී අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා 24 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර විදිහට දෙවැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර 25 වෙනි ප්‍රශ්නේ විද්‍යුත් තැපැල් පද්ධතියක මැකූ පණිවුඩ ආචයනය කිරීම සඳහා සාමාන්‍යයෙන් භාවිත කරනු ලබන ෆෝල්ඩරය වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද කියලා අහන්නේ ඩ්‍රාෆ්ට් ඉන්බොක්ස් ස්මැප් ඒ වගේම ට්‍රාස් කියලා සඳහන් කරනවා මේ අතරින් විද්‍යුත් තැපැල් පද්ධතියක මැකූ පණිවුඩ ආචයනය කිරීම සඳහා යොදාගත හැකි ෆෝල්ඩරය බවට පත් වෙන්නේ 25 වෙනි ප්‍රශ්නේ පිළිතුර විදිහට අපිට තෝරා ගන්නට පුළුවන් 4 වෙනි පිළිතුර. ඊළඟට 26 වෙනි ප්‍රශ්නය පහත පෙන්වා ඇති URL එක සලකා බලන්න. http දෙතිත කෙටිරි දෙක www.9.lk index.html කියන URL L එකක් සඳහන් වෙනවා. එතනදී A යටතේ තමයි මේ සඳහන් වෙන්නේ. ඒ වගේම B යටතේ සඳහන් කරලා තියෙනවා. පහත දක්වා ඇති කුමක් මගින් ඉහත URL හි A B සහ C කොටස් නිවැරදිව දක්වා තිබේද කියලා C යටතේ දක්වන කොටසකුත් තියෙනවා. ඉතින් අහන්නේ A වසම් නාමය B නියමාවලිය C ඉහළ මට්ටමේ වසම ඔය විදිහට පිළිතුරක් තියෙනවා පළවෙනි පිළිතුර A වසම් නාමය B ඉහළ මට්ටමේ වසම C නියමාවලිය කියලා සඳහන් කරනවා තුන්වෙනි පිළිතුරේ A නියමාවලිය B වසම් නාමය C ඉහළ මට්ටමේ වසම කියලා සඳහන් කරනවා A නියමාවලිය B ඉහළ මට්ටමේ වසම C වසම් නාමය කියලා සඳහන් කරනවා එතනදී 26 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර විදිහට තුන්වෙනි පිළිතුර තමයි තෝරා ගත යුතු වෙන්නේ තුන්වෙනි පිළිතුර ඊළඟට 27 වෙනි ප්‍රශ්නයේ පහත සඳහන් කුමන සංයෝජනයක් මගින් අන්තර්ජාල සේවාවක් සහ ඒට අදාළ වූ නියමාවලි නිවැරදිව පෙන්වනු ලබන්නේද කියලා අහන්නේ ඊමේල් SMTP කියලා සඳහන් කරනවා WWFTP කියලා සඳහන් කරනවා ඊමේල් FTP කියලා සඳහන් කරනවා ෆයිල් ට්‍රාන්ස්ෆර් SMTP කියලා සඳහන් කරනවා නිවැරදි පිළිතුර තමයි 27 වෙනි ප්‍රශ්නය සඳහා පළවෙනි පිළිතුර 27 වෙනි ප්‍රශ්නය සඳහා පළවෙනි පිළිතුර ඊළඟට 28 වෙනි ප්‍රශ්නයේ පහත සඳහන් කවරක් මගින් GIMP අනුරූප හැසිරවීමේ මෘදුකාංගයේ පවතින නිරූපකය අයිකන් වඩාත්ම හොඳින් විස්තර කෙරෙන්නේද කියලා අහන්නේ අනුරුව ඉමේජ් බොඳ බ්ලූ හෝ තියුණු කරයි කියලා සඳහන් කරනවා ඊළඟට දෙවැනි ප්‍රශ්නේ පිළිතුරේදී ග්‍රැෆිකයේ තෝරාගත් කොටසක් වෙනස් කොටසකට පිටපත් කරයි කියලා සඳහන් කරනවා අනුරුවේ සෙවනැලි ලා පැහැ ලයිටන් හෝ තද පැහැ ඩාකන්ස් ගන්වයි කියලා සඳහන් කරනවා අනුරුවක ඇති අනවශ්‍ය වර්ණ සහ ලප ඉවත් කරයි කියලා සඳහන් කරනවා නිවැරදි පිළිතුර තමයි නිවැරදි පිළිතුර 28 වෙනි ප්‍රශ්නය සඳහා දෙවැනි පිළිතුර ඊළඟට 29 වෙනි ප්‍රශ්නය A සහ B ලෙස ලේබල් කරන ලද හිස්තැන් සහිත පහත සඳහන් වගන්තිය සලකා බලන්න සෑම වර්ණයක්ම බිටු 8හි නියෝජනයක් සහිතව නිරූපණය කළේ නම් පරිගණක තිරය මත අනුරූ නිර්මාණය කිරීමට හිස්තැන මත A යන ප්‍රාථමික වර්ණ භාවිත කරනු ලබන්නේ එක් ප්‍රාථමික වර්ණයක වර්ණ ප්‍රභේදයක් B සමගිනි කියලා සඳහන් කරනවා A සහ B ලෙස ලේබල් කරන ලද හිස්තැන් පිළිවෙලින් පිරවීම සඳහා පහත සඳහන් කුමක් යෝග්‍ය වේද කියලා සඳහන් අහන්නේ පිළිතුර විදිහට අපිට තෝරගන්නට පුළුවන් රතු කොළ සහ නිල් B128 කියලා සඳහන් කරනවා ඒ වගේම A රතු කොළ සහ නිල් B256 කියලා සඳහන් කරනවා A කහ නිල් සහ රතු
B128 කියලා සඳහන් කරනවා. ඒ කහ නිල් සහ රතු B256 කියලා සඳහන් වෙනවා. පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපි 29 වෙනි ප්‍රශ්නේ සඳහා තෝරාගන්නේ දෙවැනි පිළිතුර. තුන්වෙනි ප්‍රශ්නේ පරිගණකයක ඇති අනෙකුත් විධානීය ගොනුවලට තම පිටපත් ඇතුළත් කරමින් පැතිරෙයි. පරිගණක බර්ම් කොල්ලකරු ඔත්තු බැලීමේ මෘදුකාංග ට්‍රෝජන් අස්වයා කියලා සඳහන් වෙන පිළිතුරු වලින් 30 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු වෙන්නේ පළවෙනි පිළිතුර. ඊළඟට 31 වෙනි ප්‍රශ්නයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතය නිසා පහත සඳහන් කවරකු කවරක් ඉස්මතු විය හැකි වන්නේද කියලා අහන්නේ. විද්‍යුත් අපද්‍රව්‍ය ගැටලු මතුවෙන්න පුළුවන් කියලා ඒ යටතේ දක්වනවා. B ආරක්ෂණ තර්ජන කියලා සඳහන් කරනවා. C යටතේ සෞඛ්‍යමය උපද්‍රව කියලා සඳහන් කරනවා. එතනදී A සහ B පමණක් නිවැරදි ඇතිවෙන්නට පුළුවන් දේවල් කියලා සඳහන් කරනවා. A සහ C මගින් දක්වන දේවල් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. B සහ C පමණයි කියලා සඳහන් කරනවා. A B සහ C කියන සියල්ලම ඇති වෙන්නට පුළුවන් කියලා සඳහන් කරනවා. 31 වෙනි ප්‍රශ්නයේ සඳහා පිළිතුර 4 වෙනි පිළිතුර. විද්‍යුත් අපද්‍රව්‍ය ගැටලු මතුවෙන්න පුළුවන්, ආරක්ෂණ තර්ජන ඇති වෙනවා, ඒ වගේම සෞඛ්‍යමය උපද්‍රව ඇති වෙන්නටත් පුළුවන්කම තියෙනවා. 32 වෙනි ප්‍රශ්නයේ නව මෘදුකාංග පද්ධතියක නියමමය පිහිටුවීම සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත සඳහන් කවර වගන්තිද කියලා අහන්නේ. ඒ නව පද්ධතිය සම්පූර්ණ වූ වහාම එමගින් පවතින පද්ධතිය ප්‍රතිස්ථාපනය කරනු ලබයි කියලා දක්වනවා. බී යටතේ අලුත් නිපද වූ පද්ධතිය සැමට භාවිතාවට ලබා දීමට පෙර එය තෝරාගත් පරිශීලකයන් කණ්ඩායමකට භාවිතාව සඳහා හඳුන්වා දෙනු ලැබේ කියලා සඳහන් කරනවා. ඒ වගේම සී නව පද්ධතිය අධියර මගින් පිහිටවනු ලබන අතර එක් අධියරේ සාර්ථකත්වයේ මත ඊළඟ අධියරට යොමු වේ කියලා සඳහන් කරනවා. ඒ පිළිතුරු අතරින් 32 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර බවට පත් වෙන්නේ දෙවැනි පිළිතුර B පමණයි කියන පිළිතුර. B යටතේ දැක්වෙන අලුත නිපද වූ පද්ධතිය සැමට භාවිතාවට ලබා දීමට පෙර එය තෝරාගත් පරිශීලකයන් කණ්ඩායමකට භාවිතාව සඳහා හඳුන්වා දෙනු ලැබේ කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට අපි බලමු 33 වෙනි ප්‍රශ්නය පහත සඳහන් කවර පාලන ව්‍යුහයන් ඇල්ගෝරිතමයක් තුළදී භාවිත කළ හැකි වන්නේද කියන ප්‍රශ්නය සඳහා පිළිතුර 1 අනුක්‍රමය, 2 B යටතේ දක්වන පුනර්කරණය කියලා, C යටතේ දක්වන වරණය කියලා. නිවැරදි පිළිතුර විදිහට A සහ B පමණි, A සහ C පමණි, B සහ C පමණි, A B සහ C යන සියල්ලම කියලා සඳහන් කරනවා. 33 වෙනි ප්‍රශ්නය සඳහා 4 වෙනි පිළිතුර තෝරා ගන්නට පුළුවන්. ඊළඟට 34 වෙනි ප්‍රශ්නය 34 සහ 35 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා දී ඇති ගැලීම් සටහන සලකා බලන්න කියලා. මේ සටහන ඉතාමත් හොඳින් අපිට බලන්නට පුළුවන්. ආරම්භය A සමානයි 1, B සමානයි 1, ඊළඟට A සමානයි A එකතු කිරීම 2 සම්බන්ධ වෙනවා. B සමානයි බෙඩි කිරීම ඒ විදිහට මේ සටහන අපිට හොඳින් අධ්‍යයනය කරන්නට පුළුවන්. ප්‍රතිදානය B ප්‍රතිදානය අවසානයේ ඔව් නැත ඔය විදිහේ තොරතුරු ටිකක් ඇතුළත් කරලා තියෙනවා. මේ ගැන අපි බලමු මේ ප්‍රශ්නය සඳහා පිළිතුර මොකක්ද කියලා. 34 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර දෙවැනි පිළිතුර. 34 වෙනි ප්‍රශ්නය සඳහා දෙවැනි පිළිතුර. 35 වෙනි ප්‍රශ්නයේ දී ඇති ගැලීම් සටහනේ පෙන්වා ඇති ඔව් සහ නැත යන ලේබල අතුරු මාරු කළේ නම් එහි ප්‍රතිදානය වන්නේ කුමක්ද කියලා අහන්නේ. මෙහි ප්‍රතිදානය වෙන්නේ 35 වෙනි ප්‍රශ්නයේ පිළිතුර විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ අංක 1 කියලා. ඊළඟට 36 වෙනි ප්‍රශ්නයේ පහත දක්වා ඇති කේත කොටසෙහි කවුන්ට් සමානයි කවුන්ට් ඍණ 3 යන වගන්තිය කොපමණ වාරයක් ක්‍රියාත්මක වේද කියලා අහන්නේ.
පිළිතුර විදිහට අපි තෝරා ගන්නවා 36 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර විදිහට අපි තෝරා ගන්නේ දෙවෙනි පිළිතුර 4 කියන පිළිතුර. ඊළඟට 37 සහ 38 ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට පොත් 8ක මිල ආචයනය කිරීම සඳහා භාවිත කරන පහත පෙන්වා ඇති පොත් අරාව books අරා සලකා බලන්නට කියලා සඳහන් කරනවා books 96 75 105 254 163 80 විදිහට දක්වනවා Pascal ක්‍රමයේදී books අරාව නිවැරදි අර්ථ දක්වා ඇත්තේ පහත සඳහන් කවරකින්ද කියලා අහන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ 37 වෙනි ප්‍රශ්නයේ සඳහා 3 වෙනි පිළිතුර 37 වෙනි ප්‍රශ්නයේ සඳහා 3 වෙනි පිළිතුර ඊළඟට 38 වෙනි ප්‍රශ්නය වඩාත්ම මිල අධික පොත නිරූපණය වන්නේ පහත සඳහන් කුමකින්ද කියලා අහන්නේ මිල අධිකම පොත විදිහට දැක්වෙන්නේ දෙවනි පිළිතුරේ දැක්වෙන පොත ඊළඟට 39 වෙනි ප්‍රශ්නය පහත දක්වා ඇති තර්කන ద్వාරය සලකන්න A B Q A B Q තර්කන ద్వාරයක් විදිහට දැක්වෙනවා එතනදී B සමානයි 1 විටදී Q හි ප්‍රතිදානයේ නියත වශයෙන් කුමක් වේද කියලා අහනවා එතනදී නිවැරදි පිළිතුර විදිහට 39 වෙනි ප්‍රශ්නයේදී පළවෙනි පිළිතුර තෝරා ගන්නවා ඊළඟට 40 වෙනි ප්‍රශ්නයේ AB ආදාන සහ Q ප්‍රතිදාන සහිත වූ තර්කන ద్వාරයක සත්‍යතා වගුව පහත දක්වා ඇත සත්‍යතා වගුවට අනුව නිවැරදි පිළිතුර 40 වෙනි ප්‍රශ්නයේ සඳහා දෙවෙනි පිළිතුර NAND කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඉතින් අපි ඔබට ඉදිරිපත් කරන්නට යෙදුනේ 2022 වර්ෂයේ පවත්වන්නට යෙදුණු සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු. ඉතින් මේ පිළිතුරු සම්බන්ධයෙන් යම් අදහසක් ඔබට අරගැනීම සඳහා මේ ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ පිළිබඳව විස්තර සහිතව සාකච්ඡාවන් සිදු කිරීමට අපි ගියේ නැහැ. එහෙම වුණානම් ගොඩක් කාලය ගත වෙන නිසා. ඉතින් එහෙමනම් අපි තවත් මෙවැනි ප්‍රශ්න සාකච්ඡාවන් සමගින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් මෙම සාකච්ඡාවෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.